තස භගවතු අරහතු සම්ම සම්බුදදස නමුතස භගවතු අරහතු සම්ම සම්බුදදස ශ්‍රද්ධහ සම්පන්න කාරුණික පින්නතුනේ හැම කෙනෙක්මතුම් සදධර්ම ශ්‍රවණය සඳහා, සූදානම් වනමොහද ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන එවතුම් සද්ධර්මසාගරයෙන් සල්පයක් නමුත් හැම කෙනෙක්ම ශ්‍රවණය කරගන්නට සූදානම් වන්නේ. පිනතුනි බුද්ධොත්පාද කාලයක් වටිනා මනුස්ස ජීවිතයක් සද්ධර්ම ශ්‍රවනය කරන්නට වටපිටාවක් සහ, ධර්මය තේරුම්ගන්නට පුළුවන් මනසාක් මේ කියන කරුණු කාරණ ලෙහෙසියෙන් සම්පූර්ණ වෙන්නින හැ. ඉතාමත් දුර්ලභකාරණාවන් හැටියට බුදුරජාණන් වහන්සේ නමක්ම අපට පෙන්වා දුන්න කාරණාවන් තමයි මේ දේවල්. අපිට හොඳින් තේරුම්ගන්නට පුළුවන් කමතිබෙනවා මනුස්ස ජීවිතය කියන මොනතරං දුර්ලබදයද්ද කියලා. මනුස්සේ උපදින්නේ, කුසල විපාකයක් නිසා කුසල විපාකයක ප්‍රතිඵලයක් හැටේට ලබන මනුෂ්‍යාත්න භාවය කෙනෙකුට ලබාගන්නවා කියනය එක පහස්ුවවෙෙන් ලැබිය හැක්කක් නෙමේ මොහොතකට හිතල බලන්නක තමතමංග ජීවිදිහා තමතමංග ජීවිතවල දවස්ස වැඩිකාලයක් ඇති වෙන්නේ ඔබට කුසල් සිතුවෙලි ද අකුසල් සිතුවෙලිද කියලා එක අන්නේ තමන් දුගතයට යන්න පුළුවන්දේවල්ද, සුගතියට යන්න පුළුවන්දේවල්ද. තමන්ගේ හිතිං වඩාත්ම හිතන්න කියන එක පිළිබඳව බට බැලෝල්ත් ඔබ වඩාත්ම මනුෂ්‍යයක් වන්නට අවශ්‍ය වන කුසලයට වඩා අකුස්සලය නිතර පුරුදු පුහුණු කරනවා කියන එක ඔබට දකින්න පුළුවන්කම ලැබයි.ඉතිං අන්නේ හේතුව නිසාම තමයි බුදුරජාණන් වහන්සේ මේ මනුෂ්‍යාත්න භාවය දුර්ල්ලබ කාරණාවක් හැටියට අපිට පෙන්වේ දුර්ලබ දෙයක් හැටියට අපිට දේශනා කළේ ඒ මනුස්ස ජීවිතය දුර්ලබව්වක් වෙනවා වගේම ඒ දුල්ලබ මනුස්ස ජීවිතයක් ලබාගත්ත පිරිසාතර කොපමන සුළුතරයක්ද බුදුරජාණන් වහන්සේ නමක් ලෝකට දේශනා කරන ඒ ධර්මය අහන්නට තරන් වාසනාවන්ත වෙන්නේ ධර්මය අහන පිරිසක් අතරනුත් ධර්මය තේරුම්ගන්නට තරං පරිනත මනසක් ඇතුව බුද්ධිමය පැසීමක්ඇතුව වාසය කරන්නේ මොනතරං වල්ප වූ පිරිිසක්ද. එනිසා ඒ දුර්ලභකාරණාවන් බොහෝමයක් ඔබට අද දවස වන විට පරිපූර්ණ භාවයට පත්වී තිබෙන නිසාම මේ ලබාගත් අවස්ථාවේ උපරිම ප්‍රයෝජන නිලාගන්නට සහවත්වන්න ට ඕනෙින්. තුන අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ සංකල්ප මේ වසයෙන් ගොඩ නගාගත්ත ලෝකක කයට සාපේක්ෂව ගොඩනගාගත්ත ලෝකයක මේ කයට සාපේක්ෂව අපි මේ හැම දෙයක්ම මම මගේ දේවල් හැටියට ග්‍රහණය කරගෙන තියෙන්නේ මොකදද මේ කයියට සාපේක්ෂව කියලම කිව්වේ ඔගොලොන්ට මේ කයදිහා බලනකොට මේ කය මම කියල හිතෙන මේ කය මගේ කියල හිතෙන ට සාපේක්ෂව තමයි යොගොල්ලොන්ට මගේ අම්මා මගේ තාත්තා ගෙවල් දුොරවල් යානවාහන. මේ හැම දෙයක් මොබට තමන්ට සාපේක්ෂව ගොඩනගෙන දේවල් හැටියටයි දකින්න පුළුවන් කමතියෙන්නේ. මොහොතකට කල්පනා කරල බලන්නක කෙනෙක් මරණයට පත්වෙනකොට මරණයට පත්වනාට පස්සේ ඒෙනාගේ දේහය, සංරක්ෂණය කරලා අපි අරන්තියල තියෙනවා ඒකෙනා තවතැනක ප්‍රතිසන්දිය ලැබුවහාම මනුෂ්‍යයෙක් හැටියට ඉපදුනාට පස්සේ අපි ඒකෙනාව එක්කගෙනාවත් අර කලින් ජීවිතය එයාගේ ශරීරයේ පෙන්න්නන්නට දේහේ පෙන්න්නට ඒ ශරීරයේ දකිනකොටයාට මම කියල හිතෙන්නේ අර තියන රූපෙද එම නැත්තං එයාගේ දැන්ගේ මේ වෙලාවෙ තියන රූපෙද ම එක මෙහම කිවත් ගොල්ලොන් ිය ජීවිතේ ඔගොල්ොන්ගේ රූපය හිතන්න කොගොල නුස්සේක් ක කියලා තියෙන ඔගොල්ලොන්ගේ තිබුණ කය ඔගොලොන්ට මේ වෙලාව පෙන්න්නුවත්තහම ගොහරි අරන්තියල තියලා විෙනස වෙන්න තියන තියල පෙන්වත්ෙ ඔගොලොට දැ ම කියල හිතෙන්නේ ඔය තියෙන කයද කද ඔගොලන්ට දැන් හිතන්නේ ම කිය දැන්තියන එක හිතෙනවා අරක මම කියල හිතෙන්නේ දැන් මේ මම කියාගන්න කය වගේ මේදත් ඒකට මම කියලාකි වෙනද දත් ඒකට ම කිව්වා දත් ඒකට මගේ කිවවා ඒ කයට සාපේක්ෂෝ තමයි එදා අම්ම තාත හිටිය දදු දරුව හිටියේඒගේෙවල් දරුවල් ති බේ කයියට සාපේක්ෂෝන දැ මෙතැන්ට උපදුනාට පස්සේ උපදිින්නාවට පස්සේ දැන් මෙතන මම වෙලාතියන මේ කය මගේ අය වෙලාතින් මගේ අම්මතාත්ව වෙලා තිනෙන මෙතනනා අය මගේ දරූ වෙලා තියෙන මෙතන අය රට මේ කයට සාපේක්ෂෝ දේවල් තමයි මගේ කරගෙන තියෙන මේ අතල්ල දාලා තව තැනකට උපදන්න ගියා ට පස්සම කක්ව ඒටික මම කරගන්න ඕනේ අපි කොච්චර පටු තැනකද අපි අපේ මනස පවත්ව වන්නේ අපි කොච්චර පොඩි තැනකද අපි හැමවෙලාවකදිම හිරවෙලාඉන්නේ අපි අපේ ජීවිතය ගෙවා දමන්නේ සංකල්ප මේ වසයෙන් හිරකරගත්ත මම මගේ කියලා අල්ල ගත්ත තැනක අපි මෙතන මේක මේකාය මගේ කියලා ද සංකල්පනාවත් තියෙන අදහසක්තිය හිතේ එහිද මයි අපිට මේ මගේම වෙලා පේන්නේ එක නැතිවනහව එක මගේ විදදිහට වෙන්නේ නෑ එක තවත් එක දෙයක් විතරක් කෙළ හරිටර අපි ගේ ජීවිතය මම කියයා ගත්ත මගේ කියාගත්ත දේහේ දකිනෝගේක තවත් එකදයක් විතරයි. අදහෙනම් මම මගේ කියල කියන්න අපි තවත් ඒ වගේ තවත් එක දෙයක් විතරක් වෙන වාහිරුදයක් වෙනයක්ම නෙමේද මම මගේ කියල්ල ගෙන තිෙන්නේ ඒවගේ තැනක්ම තමයි අල්ලගෙන තෙන්නේ. එහෙන? අපි මේ නිස්කාරණ තැනක අසාරවත් තැනක අතහැරිල යන තැනක අපි හැමදාම අපේ ජීවිතය කාලයගත කරන්නට ගෙවන්නට උසාවත්වෙෙන්නේ. මේ අපිට අපිටඕනු විදිහට තියාගන්න පුළුවන් කමක් නෑන නේද මේ ජීවිතය කිසිම දෙයක්. අපිට අවශ්‍ය විදිහට පවත්වාගෙන යන්නට පුළුවන් කමක් ඇත්තෙන හැ. ඔගොල්ලොන්ට අඩුම තරම විනාඩි පහක් හිතක් මොකක්වත් අරමුණකට යන්නේ නැතුව කාරමුණකට විතරක් තියාගෙන ඉන්න කිවුවො තියාගෙන ඉන්න පුුවන්ද තියාගෙන ඉන්න බෑ. එහෙනම් අපි කොහොමද හිතන්නේ අපේ හිත එක තනක තියාගෙන ඉන්න බැරුව. අපි වටේට ඉන්න අනිත්තය ගිහිත් අපි ඕනු විදිහට තිය කියලා ඒව අපිට ඕනු විදිහට තියාගෙන ඉන්න පුළුවන්ද. බ අපිට අප හිතව ති්‍යාගන්න බරුව අනිත අය ිහිත කොහොම අපි ඕු විදිහට තියගන්නද.

එහ එහෙම අපි අටත්තිේ අපිට ඕනු විදිහට තියාගණ්ඩ බැරි ලෝකයක් වෙනුවන්නෙමයිද අපි අපේ මුළු ජීවිතේම කැප කරන්නම අපි අපේ මුළු ජීවිතයම ඒ වෙනුවන්නමේ ද ගත කරන්නේ ඒ පැත්තෙන් සාරයක් හොයන්නට ඒ පැත්තෙන් සැනසීමක් හොයන්නට තමයි අපි අපේ මේ සමස්ත ජීවිතයම ගත කරන්නේ එහෙම අපේ සමස්ත ජීවිතය ගත කරන තැනක අපිට සාරවත් කියලා හිතාගෙන ඉන්නවනම් ඒ සාරවත් කියලා හිතනය නොකළ යුතු දෙයක් හැටියේයි බුදුරජාණන් වහන්සේ දේශනා කට වදා ොකද සාරවත් බවක් එකන හරයක් දකින්න පුළුවන්ක මක් තින हैले නිසාරයි එනිසා මේ සාරවත් බව දැන ගෙන සාරවද්‍යයක් හොයන්න සාරවත්්‍යයක් ගवेේශනය කරන්න බුදුරජාණන් වහන්සේ මක් ලෝකට පහල වෙලා මගදේශනා කරන්නේ සාරවදදය හොයා ගන්නන්නේ කොහමද කියලා මේ අසරනු ලෝකට න්නන විදිහට කොහොමද අපි සාරවද්‍යයක් ලෝකෙ තුළ හොයා ගන්නේ පිනතුනි සාරවද්‍යයක් අපිට මේ ලෝකයේ තුළ හොයාගන්නට පුළුවන් කමත්තියෙන්නේ මේ ලෝකෙ බෞතික තත්ත්වයන් පිළිබඳවා පේසිීත පැවැත්වීම තුළ නෙමේ අපි හැමදාම සතුට සැනසීම නිවීම ලෝකය තුළ හොයනව ලෝකය තුළ බලාපොරොත්තුවෙනවා ට අපිට ඕන විදිහට ේදේවල් කිසිම විදිහකින් සම්පූර්ණ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ අපි අවශ්‍ය විදිහටේ දේවල් ලබාගන්න පුළුවන්කම ලැබෙන්නේ එපදුණු දස ඉදලා දුකට අකමැත්ති මිනිස්සු දුක නැතිකරගැනීම සඳහ වෑ යම් කරනවා. මොහොතක් හිතන්නක අපි මේ දුක නැති කරගන්න දුක නතර කරන ක්‍රමයක් හොයාගෙන යනකොට කාල ගතව වෙන කොට හරි අපේ දුක නැතිවෙලතිඉන්න පැෙනි පුංචි කාල අපි ඒත් දුකට ප්‍රතිකරර්ම හෙව්වා එන දැංගඉතිං වෙතන ඉන්නවා එක වයස් පරතරයක්න් ඉන්න වයස පරාසයන් ඉන්න එනේ පුංචිම දරුණන් ගඳල වැඩි හිටිය වෙනකම වයිසටගේපු සයාච්චි වෙනකම්ම කට්ටයන්නවා. ඔගල මොහොකට හිත බලන්න දැන් වයිසටිකක් වැඩිුවෙනකොට ඔගොළන්ට දැන්දුදක සම්පූර්ණ අඩුවවෙල යෙනද කියලා. නැහැමදාම එක්කම විදිහටන මේ දෝක පැවතිල තියන්නේ. හැමදාම එක්කම විදිහට ඔගොළුන්ට පැවතිල තියෙන. රින අපි සැප හොයාගෙන යනකොට නිවීම හොයාගෙන යනකොට ටික 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 නිවිලතියන්න පැෙන ටික ටි සැප ලැබිලතිෙන්න්නවාන්. දැන් ධර්ම යනු ගමනය කරන්න පටන්ගන්නගෙනකුට තමඟගේ ජීවිතයේ නිවීම හොයාගෙන යන කෙනකුට ධර්මය තේරුම් ගන්න කොට ටික ටික තමන්ට නිවෙන බව පේනවා. තමන්ට දුක නැතිවෙනවා කියන එක අදදකින්න අත්ේ ඉදින්න පුළුවන් කම තියන එක තමයි ධරම හිතියෙන ස්වාක් කාථ බව ෝක ඇතුළේ හැමදාම සැප හොයාගෙන යන දුකට අකමැති මිනිස්සු ලෝකේ ඇතුළෙෙන් සැප හොය වට ටිකක්ව සැප පිරෙනවා කියල පේෙනවාද නැක දෙයක් ලැබෙන කොට සතුට වෙන අප හොේදේ නැතිවෙන කොට දුකට පත්වනදයක් ලබාගත්තා හම සතුුව වෙන ටික කාලයක් යැනකොට වටිනකම නැතිවෙනවා තවත් දෙයක් හයන ඕක නමීද ලෝක යන දාම කරන්න අපි හැම දාම ලෝක කරන්නේ දේ තමයි එ මේක ඇතුළේ කවදාවත් තෘ්ටියයක් සැනසෙන තැනපෙන්නේ නෑ ලෝකයිඉ දදුප්පත්ම මනුසයගින්ඳලා පොහොසත්ම මනුසය වෙනනකං හැමදාම කරන්න ඔයයි කියන දීම තමයි ඒ හැමෝටම ප්‍රශ්න යන එහමෝම ප්‍රශ්න විසඳගන්නු සසාහවත්ව වෙනවා හැමෝමහිතෙන් දක්කි ද නවා. එන යි ක්‍රමෙන්ට අපිට දුකනැතික කරන්න පුළුවන් මක් ඇත්තේ අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේට දේශනා කලා පිෝතගාමී දැක්ම පටිසෝතගාමී දර්ශනයක් පටිසෝතගාමී දැක්මක් පටිසෝතගාමී දර්ශනයක් කියල කියන්නේ ලෝකයා සාමාන්‍ය විදිහට හිතර පත්තන ක්‍රමයට අනුව යන්නේ නැතුව ඊට වඩා හාක් පස වෙනස්සන විදිහකට කොහොමඳ මේ ධර්මේ තේරුම් ගැනීම සොඳහා යන්න කියන එක පිළිබඳව දේශනා කරපු දෙයක් තමයි පටිසෝතගාමී මාර්ගයක් කියලා කියන්නේ ලෝකකි ජීවත්වෙන අය හැමදාම හිතුව කොහොමද රූපේ පැත්තෙන්ං සැනසීම ලැබෙනවා. සබ්දය ගන්ධේ රසේෂස් පර්ශය පැත්තෙක් සැනසීම ලැබෙනවා. ඒ පැත්තෙෙන් තමයි අපිට නිවෙන්නට පුළුවන් කමතියෙන්නේ. ලෝකෙ හැමදාම කල්පනා කළේ අන්න ඒ විදිහට. ඔගුලු හිතන්න එෙමනෙමේද රූපේ පැත්ති සැනසීම තියෙනවා කියලා හිත නොෝගොල්ලෝ කැමති රූපයන් කැමතිවිදිහට පවත්ව ගන්න ඒවා දකින්න සහලත්යෙන්න්නද ඒ එක දකින්න තමයි උස්සාහාවත්වවෙන්නේ.මිහිරි සබ්දයක් හන් කැමැතිනං ඕගොල්ලෝ ඒ කැමැත් සතුට උපදින්න සබ්දය තුලින් කියලලා දකින ොගොල්ලෝ ඒ බ්දය හල සතුට වෙන්න න මේ දු සාහාවත් වෙන්නේ ශබ්දය හල සතුට වෙන්න තමයි සාාවත්වෙෙන්නේ. ඒවගේ තමයි ගන්දය රසේස් පර්ෂය ඒ දේවල් ඇතුලති බිල සතුට එනවා කියලලා හිතනෝ ගොල්ලො ඒදේ අනුව සතුටු වෙන්න උස්සාාවත්වනවා ඒ දේවල් ලබාගිෙන. එතගොට ඇත්තතම. අනුසෝත ගාමී ප්‍රතිපදාවක් එකයන්නේ. අනුව යන හැමෝමක්ම පැත්තට නැමිලා දේවල් වලට අනුව ගහගෙන යනවා රූපේ පැත්තේ සැපසතුට තියෙනවා. ඒනිසා දේවල් ලබාගන්න ටඕන කියලා හිතාගෙන හැමෝම රූපේ සතුට වෙන්න පුළුවන් රූපේ හොයාගෙන යනවා. බුදුරජාණන් වහන්සෙනමක් ලෝකට දේශනා කරනවා නෑ රූපේ පැත්ත තිබිල කාටව සැපසතුට ඇති වෙන්නේ නැහැ සැපසතුට ඇති කරගන්නේ කොහෙන්ද කෙන කෙනාගේ මනස තුල කෙන කෙනාගේ, හිතන විද්‍යයානුව කෙනන කෙනාගේ සංකල්පය අනුව තමයි කෙනන කෙනාට සතුට උපදින්නේ. සංකල්පේ වෙනස් වනත්තුයි සතුට වෙනවා කියන එක වෙනස් වෙනවා. ට අපි රූපය තුලින් සතුට වෙනවා කිව්වාහම එක දැන්හම කියමක රූපය තුලින් සතුට වෙනවා කියනකටහා තමන්ගේ ආදරණය දරුවවා දකිනකොට තමයි සතුටු කියල තමන්ට හිතනෙනවාන. දරවා දකිනකොට තමයි සතුට. බුදුජාණන් වහන්සසි දේශනා කරන්න මහදලෝකයටට පහළ වෙලාදේශනා කරන්න. දරුවවා දක්කිනකොට සතුට ඇත්ති නැෑ. අපි දරුව කියලා සංකල්ප මේ වසෙන් ඇසු කරන තැනක තමයි සතුට තියෙ එකක උපද ගන්න කොහෙද එක තමන්ගේ මනස තුළ හදාගන්න දෙයක්. එක රූපය පැත්ති තිබිල එන දෙයක් නෙමේ. එටකට දැන් හිතන්න කො දැ ගන්දය තුළ අපිට රසය තුළ සතුටක් දැන නමම් මේ රසේට කැමතියි කියලා නැතිනම් මේ ගන්ධයට කැමතියි කියලා එක ඇත්තටමගුල්ල කැමැතිවන්නේේ යන ගන්දේයටද කිය හිතුවො රසේයටටද කිය හිතුවොත් ට හිතන්න අප කැමති රසටම කියලාන්නේෙ. ගු ඇතම කැමති රසනේ ඔගුල කැමතියක රසයි කිය ගොල හිතන දිහයට ඒඉදතමයි ලක ැමෝම එකම දේට කැමති ඇත්තේ. ඔගොලොන්ට රසවෙන්නදයක් තවක කියෙනකුට රස වෙන්න පුළුවන්න්නේන ගඳු සුවදත්ත වන දූරියෙන් කැමතිය ඇත්තින්නවාකමැති ඇත්තින්නවාන. දූරියන් සුවදායි කියන ඇත්තින්න එක ගන්ඳයි කියන ඇත්තින්න ඇතටම දූරියන්ල ගන්ද සුවන්ද ගදද. හැම දම ප්‍රශ්නයක්. ඇයි කෙනෙකේක හොඳයි හොඳයි කියලා හිතන කොට එකයාට සුවන්ද කෙනෙකේක නරකයි කිය හිතන කොට එක කියට ගඳ. ඒක තමයි ලෝකෙස්වභාවේ. එතකොට අප හැම වෙලාවක දිම ගඳ සුවද අපිට අප කැතිදේ එලේ ේෙනෙ කිය හිටවට එලිය තියෙන දේ ැමැත්ත තිර බවහෝක මැත්ත ති කරන බව තිබුණන එක තිබුණ කොහොද. ඒක හොඳයි කියලා පෙන්න්නන තමන්ගේ මනස තිබුණ දෙයක් කේක. කෙන කෙනාවගේ මනසට සාපේක්ෂව ඇතිවෙන දෙයක් මසක ඒක ඒ වස්තු ඇතිබිල ඇතිවෙන දෙයක් එහෙම නෙමෙ. එතු දැම් බුදුරජාණන් වහන්සනමක් ලෝකට පහල වෙලා පෙන්නල දෙන්නේ බුදුරජාණන් වහසනමක් ලෝකට පහල වෙලා දේශනා කරන්නේ අන්න යතහර්ථයක් මොහන්ද සංකපපරාගූ පුරසස්සකාමෝ. කෙනන කියනා කැමති වෙන්නෙ මොකටද තමන් තමන්ගේ හිතේ ඇතිවෙන සංකල්පනාවට ප්‍රශ්නය ඇතියන මොද සංකල්පනාවට කැමති වෙන මිනිස්සු මේ සංකල්පනාව රූපය කියලා හිතනවා. තමන්ගේ හිත පැත්තේ උපදින සංකල්පනාවට තමයි කැමතිවෙෙන සංකල්පනාවට කැමතිවෙන මිනිසු හිතනවා මේ සංකල්පනාව තියෙන රූපේ කියලා. එතකට මොහක් වගේද පේන තමන් කැමති වෙන දේ පේනර රූපි තියන දේ හැටියට එකයන්නේ තමන් කැමැතිව වුණේ ආදරණීය දරුව කියන කමටනෙ දරුව කියන සංකල්පනාව කොහෙතේෙන දේ හැටට දකින්නේ එලිය තියනට පසතර මහදාාත රූපෙ පටවයාාපූ තේජෝවායෝ කියන සතර මහදාාතතු රූපෙට යිතිදේ කියලා හිතනවාඒතුදැ වෙනස්ෙන්නමකක්ද ධාතුව වෙනස්න සතර මහදාාතව වෙනස්සවා සතර මහදාාතව වෙනස්සෙන කොටම කදද වෙන්නේ. අ සංකල්පය පවත්ත ගන්න පුළුවන් කමක් ඇත්තේ නෑ දැන් දුක්න නේ දරුව ෙඩව දරුව ෑරනවා දැං ොල්න්ට දුක් ෙනෙ. ඇතටමයි දරුව කියන එක ඒ දහ සතරමහදත්වට අයිතියෝ තිබ කත්න්නේ ඒකට අයිති තිබ්බේ නෑ දරුවනා ලෝකයකු බලන බලන හැමෝටම දරුව වෙන්න පැනෙ ඔගොල්ලොන්ට දරුව වෙනය එක තව කෙනෙකුට යාලුුවවෙක්වෙලා තව කෙනෙකුට සහෝදරය එක් සහෝදරයක් වෙලා තවකෙනෙකුට හැමති කෙනෙක් තවකෙනෙකුට අක්ක ැති කෙනෙක් තව කෙනෙකුට නොදන්න කෙනෙක් වෙලා ඇයි මේ වෙනස් කම ඔයි පේන රප දරුවනව හැමෝටම දරුවවිදියට පන්න පන. ැම ට දරුව දි ට ප න්න ගොල්ලන්ට තරක් දරුව . ඇ ගොල්ලට ඉතරක් දරුව වෙන්න. ඔගොල්න්ගේ මනස තුල ඒ රූපය හඳුනා ගන්නා කමතියන්නේ දරුව කියලා. ද දුව කිය ඔගල්ල හඳුන ගන්නෙම කද. දරුව කිය හඳු ගන්න ඔොලගේ මනස්තුල උපද්ධ ගත්ත සංකල්පනාව මිසක යි වෙලාකොත් ඔගොල් හදුන ගන්න ී තින පහිීම නෙමේ එකන තමන් අත්වි දින්නෙම කදද තමන්ගේ මනස් තුළම විද්‍යමාන වන අදදැකීමම තමයි තමන් විදින්නේ ඔයි දිහට තමයි අප ලක හැම දාම බුක්ති විදින්නේ අපි හැම වෙලාවකදම විදින්නේ මහද තමන්ගේ පැත්තේ තිය දේ හැබැ අප එක දෙන්නෙ කොහෙටද එලිය තියන දේ නිසා තමයි එකන්න කියලා දැන් මිනිස් සු දෙන්නෙක් බැනත් ැනගත්ත කියලා දුක නෑන ගොලොන්ටනේ ිනිස් සුදන්නන්නේ බැනගන්න යන කියලා ගොලොන්ට කිසිම දුක්නෑ ටිකක් වෙලා ගොල්ලෝ එක හගෙනඉන්න කොට තේරෙන මේ බනින්නේ මට තමයි කිය දැක්කොදන්නේ. අද දෙන්න බැනගන්න කා හි නකට ඔොන්ිතනවා මේ දන්න එකතල ලනගට මටන බින්න කෙ දක දතෙෙ දැන් දුකායි දැන් තරහයනවා දැන් දුක හිතෙනවා ැම ප්‍රශ්නයති මුණේ වචනටි කියේන ඕක සේරෙන්න්න කලනු දුකන්න පැණි ඇයි තේරුුණාට පස්සේ දුකාලේ. අර වචනටි කාරබෑ මේ මට බනිනාෝ කියෙලා වචනට කල්ලගත්ත තැන්න්න දකාාවන. එතු දැොයි දුක නැති කරන්න ඕනේ නම් කරන්න ඕනේ සරලම දේවෙන්නේ අරමිනිස්සු බින්නන්නේ එක නත්තර කරන්නේ නකද සරලමදේ වෙන්න අපි හිතින් අල්ල ගන්නැතුව ඉනිකද. ඉතින් අල්ල ගන්නඇත්තුව ඉන්නක තමයි සරලමදේ බවට පත්වෙන්නේ. ඒවනාට අපි හැම දාම කරන්නේ අර මිනිස්සුන්ගේ කටවල් වහල වැෙනු ගහන්නතු ඉ දනක පුළුවන්ද බෑ. ඕක තමයි අප අපේ මුළු ජීවිතය හැම්ම තැනකම සිද්ධරනද. අපි හිතන්නේ එලිය වෙනස් කල්ල දුකනැතුයින්න. පිනතුන අපිට කවදදවාත. එිය වෙනස් කල්ලා දුකන තු ඉන්නවා කියක කරන්න පුළුවන් කකමක් ඇත්තේ නෑ ඇයි ම මුලින්ම කිවන්න අපිට අපේ හිතවත් එක තැනක තියාගන්න බැරු අපි කොහොමද හිතන්න වට ඉන්න මිනිස්සුන්ගේ හිත්තකතැනක තියයි කියලා අපිට අපේ කයවත් අපි ටඕන විදිහට තියයාගන්න බැරු අපි කොහොමද හිතන්න බාහිර තියෙන දවල් අපිටඕනු විදිහට තිය කියලා එහෙනම් ඇයි එහෙම තියෙන දේවල් තියයාගන්න ඕන කියලා පියල්ල ගණඩයන්න ඒ දේවල් නිසා නෙමයි අපේ ජීවිතයට දුකයන්නේ ඒ දේවල් නිසා තමයි අපේ ජීවිතයට දුකෙන්නේ කෙනෙකට බැනුගහ නැවයි වන නං යට කරන්න ගුණලුවන්කම තිබුුණ සරලම දේවුණේ කටවල් වහනුවට වඩාක මනසිං අල්ල ගන්නේ එක නතර කරන එක වගේ ලෝක හැම තැනකටම උගොලන්ට අදාල වෙන න්‍යායක තමයි උගොලොන්ට හොදම දේතමයි රූපේ පේන තැනක ඔගුළන්ගේ මනසිං එක දරුව කියලා අල්ලගන්නේ එක නතර කරන එක උගොලොන්ට වටිනාක ඇති දෙයක් කියලා ලෝක පේන මනසි දැනගන්නේ එකයි මනසින් අල්ලගන්න එක නතර කරගන්න එක ඒක නතර කරගන්නකට ඔගොලන්ට රූපේ දරවා විදිහට පෙෙන්ණි නැතු ය ඒ අල්ගන්නකට ඔගොලොන්ට රූපේ වටින කමක් නොවටින කමක් තියන දෙයක් කියල ඔගොලොන්ට ඒතිය හැකිීම නැති වෙලානවා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ න අපිට මාර්ගයක් දේශනා කළේ ක්‍රමයක් දේශනා කළේ බයිව පාඒකෙන් කියන්න මේ දරවා කිය න්දුරගන්න බැරිවෙල හිල්ලා ඔගො ලොකෝම වගකීම යුතුගන්ටිගත් නොකර පැන් ිහිල්ල කියනෙ හෙමනම එහෙමවෙන්නේෙ නෑ මේ කතා කරන්න නුවනක් සම්බදධ ඇ නුවනක් අපිට ඕන වෙලා තියන්නේ මේ ලෞකික ලෝකය තුළ ජීවත්වෙන කොට ජීවිතයට දුකේනවා එක නතර කරන්න පුළුවන්කමක් ඇතේ නෑ දරවා ඉන්නවාමයි කියලා හිතෙන තැනක අමතාත්ත ඉන්නවාමයි කියලා හිතන තැනක අපිට මේ වටින නොවටින වස්තුහම්බෙන තැනක අපිට ජීවිතයට දුකේනව එක නතර කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ අන්න ඒ නිසා මේ තිය තැත්ව ඉක්මවායන්න ඕනේ අන්න ඉක්මවායන්ට තමයි බදුරජාණන් වහන්සනමක් අරමුලින් කිව පටිසෝතගාමී, මාර්ගය පටිසෝතගාමී ප්‍රතිපදාව ක්‍රමය අපට පෙන්නල දෙන්න. එසට පටිසෝත ගම දක්ම ඇතු ේදදි අපිට කියලදන්න අර සම්මුති ලෝක ඇතුේ රැවටෙන තන ඉ දනෙමේ රැවටෙන්න්න නැතුව ෝක ඇත්ත තේරු ගන්න කොහොමද යෙන පිඳවයි අපි දේශ කරේ. මොහත්ත ලෝකෙ ඇත්ත කියලා අපිට පෙන්වන්නේ. ෝකයේ ඇත්ත කියලා බුදුරජාණන් වහන්සෙනමක් අපිට දේශනා කරන්නේ මේ ඇස කණනාසේ දිවශරීරය මනස කියන මේ ස්පර්ෂ ආයතන හයහිතියන යහාාර්ථය පිළිබඳව තමයි දේශනා කරන්න වෙන මොකක්වත් මේ ලෝකයේ ඇත්ත කියලා පෙන්නන්න මකක්ද ඇස කණනාසේ දිවශරීරය මනස කියන මේ ස්පර්ෂ ආයතන හයේ ගොඩනගෙන යථාර්තය පිළිබඳවයි දශනා කරන්න. අපිට බුදුරජාණන් වහන්සේ පෙන්න්නනා හට පේනම කද රපයක් පේන්නේ රූපයක් ඇහැට පේ නෑ පුද්ගලයෝනේ ඇහැට පේන නෑ ම මෙම කිව ඇහැට පේෙ නෑ මල් ඇ පේන නෑ වෙතන හාමුදුරු කෙනෙක්කින්නවා කියලා ධර්මාශන යක්තිනවා කියලා හැට පේනෑ පේනවාද ඔගුලු නිති නමේ පේනම කන්ති කියන දැ හගුල් ඉගන හිතල බලන්න පෝඩක් පටගන්නකෝ රූපයක් වර්ණ සටහන පේන තැනක මේ මම මල්ටික කියල එකක් වෙන මැවිල්ල කියනවද නැන පාට ටිකක් පේෙන. මම හාමුදුරු කෙනෙක් කියලා වෙන ඇවිල්ල කියන්න නෑනේ ඔගොලොන්ට ඒත් ඇහැට පාට ික් පේන. පොදුවේ ඔගොලොන්ට මේ හැම දේම පේෙනවාන්නේ එකක් විශේෂත්වයක් වෙලා එක පාරවිල්ල හැට පයිනෝවගේ වෙන්න නැතුව පොදුව මේ ඉදිරිස බලාගෙනඉන්නකොට ඔගොලොන්ට මේ තියෙන හැම චිත්‍රයක්ම පොදුව ඔගොලොන්ට චිතයක් වගේ මේකේ දකින්න පුළුවන් කම තියෙන. හොඳද තහන්න ඔුල මේකන කාරණා පොදුව ඔගොලොන්ට මේ දේ චිත්‍රයක් වගේ මේ පොදුව ඔගොළන්ගේ ඇහැටම ඔක්කොම පේවා ඔගොලු පොදුවේ දේ දකිනවා හැබැයි දකින තැන ඔගොල්න්ගේ මනසින් යම් තැනක් සීමමාකරගත්තු දැගු මුළ ි්‍ර මුගොල දැ ගන්නන පේන චිත්‍ර ම හද දන ගන්නේ මනස යම් තැනකට සීමාවුනුත් සීමාවෙන තැන ඔගොලු දැන ගන්නවා ඔගළන්ගේ මනස යම් තැනකට සීමවු න්න පොදුවේ පේන චිත්‍රය ඇතුළේ ඔගොලු මනස යම් තැනකට සීමාකරගත්තුත් මේ හාමුදුරුවෝ කියලා ඔගොල් ඔන්න දැනගන්නවා. දැන් ඔගොල්ලො හාමුදුරුවෝ කියන එක චිත්‍රය ඇතුේ මනසිං උපදධගත්ත දෙයක් නෙමේ දේක. ඒක මනසින් උපදගත්ත දේන. පොදුවේ අනිත් ඔොක්කෝම වගේ සමාන විදිහට පෙනුන තැනක ඔගොලොන්ට එකදයක් ගැන හාමුදුරුව කියලා දැනගන්න හම්බුනේ මේ පේන චිත්‍රය තුළ එක තැනකට මනස සීමාවවෙචි නිසා. ට සීමාවන තැන ඔොගොල දන ගන්නන්නේ කොයිවිදේද. ඔගොලු දැන ගන්න තමන් ඇසුරු කරලා තමන් දන්න හඳුන සීමාවන් තුළ තමයි යොගොල්ල ඒ සම්බන්ධුව දැනගණ්ඩ තියෙන දේවල් දැන ගන්න. එහෙම නෙන ඔගු කරු හරි දන්න න මහ කලින් ිඳල දන්නගෙනකු ඔගොල ලින් ඳදල දන්න හමුදුරු දැ ගන්න පුලො. ඉට පස්සෙ අපි දෙතුන් පාරක් වැඩම කරපු නිසා පහුගේකාලදේ ඒ දැපු ගෙනකු ඒේ හාමුදුරම තමයි වැඩිය කිය එක දැනගන්න පුල තෙන් මද ල්න්න ෙනෙක් දැගන්නනම කක්ද හාමුදුර කෙනෙක් ැවිල්ල බන කියනවා කියන තැනකන. එතුට හාමුදුරුව කෙනෙක්වත් කියලා දන්නේ නැති කෙනෙක් හාමුරු කියල කෙනෙක්වත් දකල් නති කෙනෙ කවතියාට පේනම ගත්. කෞද කෙනෙක් කිදගෙන නාර කියනවා කියලන. දැ කෙන කෙනා විදින්න ම හද ඇත්තව පේන චිත්‍රය ඇතුළේ තමන්ගේ මනස සීමමාකරගත්ත තැනක මනස අදදැකීමන මේ ඉද කෙන කෙනා විදල තියනෙ. කෙන කෙනාත් තම තමන්ගේ මනස අදදැකීම තමයි? දල යන ඉන්න මුදර ගැන දැගත්ත කියෙ කිවට අපි දැනගෙන තියෙනවා හදත්ටම තමන්ගේ මනස්සිං සමාකරගෙන මනසිං පද්ධවන සිතු වෙලිට්ටික දැනගත්තමිසක ඔවොල හවදාවත් වේෙන රප දැනගත්ත හම වෙන්නේ නෑ. හොඳට බලන්න මනස යම්තනක් සීමමාකරගත්තේ නැතිවුණුත්. පේන රූප නිමිත්ත ඇතුළේ මනස යම්තනක් සීමමාකරගත්තේ නැතිව වුණු සීමමාකරගත්තේ ැති ැන ඔගොල්ලොන්ට නිමිති තියෙනවද. සීමමාකරගත්ත නැති තැන ඔගොල්ොන්ට නිමිත්තක් ඇත්තේ නෑ දැන් ඔගොල්ොන්ට මෙිතන මේ ෆෝණ එකට වෛර එකක් ගහල තියනව පේනවා එක ෆෝනි කළන්ට පැදදිලත්තයෙ එක රතු පාටයි කියලා පේවා ඔකමන් කිය නිසා ගොල්ලොක්ොමොක දිහ දැන් බලනවා. OKක ම ඔගොල්ලොන්ට කියන්න ඇතුව ඉදලා පස්සේදවස ොගොලො මුණ ගැහිලා ම ඇහොත්තේ මෙදා ෆෝර්ණ එකට පලක්් කලතිවන වයරක ත ද තිබුණ ැ රතු පාට කොට ත්ති බන දක්ද ෙළ දැක්ක නෑකනේ. උ ඇත්තටම දැක්කි නැ ඇත්තටම දැක්ක නැත මේ මේ ඉස් ර ේන ගොල න් කු නො දැකන්න විදියක්ක් නෑනෙන ඔගුළො ැස්දකට කක් ේනවා. එනම් මොකද ප්‍රශ්නය තියෙන්නේ. ඒක සීම කර හිව ගැ සිතු ල උපදගත් ද ගොල්ලන්ට ගන කතාගල ොලන්ටොන්න නිවිති තියවා. දැ හිතන්නක දැ ක ගැනු නොදැන මන්න්නො කිය හිටන නොගොලො දන්නන්නේ නෑ. කෞරුහරිෝයි යරක දිහා බලාගෙන ඉඳලා එක ගන්නයාට අදහස කුත්ත ඇතිලලා මේක හොඳයි තිබනන් කියලා හිතලා ඒගෙනන කැමැත්තක් ඇතිකරගත්ත කියෙනන හිටා කියන්නක. ඒග හෝත්හෙමන කියයි. එයා කියයි ම දැක්ර දවායරක උඹතන රතු ාර්ට තිබුණ මටත්තක ගන්න හිතුණ කියයි. ඇකොට ප්‍රශ්නය බලන්න හොඳට මෙතන සිද්ධ වේච ක්‍රාව දිහා බලන්න නොද. ඔගොල්ලොන්ට හැමවෙලාවකදිම නිමිත් තක්කිිතුරුවවෙන්නේ නිමිතිිතුරුව වෙන කියල කියන්න හිතන්න පස්ස ගිහිල්ල කල්පනා කරන්න හිතන්න නිමිත්තක්කි තුරු වෙන්නේ මොකකද මනස පේන රූපායතනය තුළේ යම් තැනක් සීමාකරගෙන තියෙනවාන සීමාකරගත්ත තැනක තමයි. ඔගොල්ොන්ට නිමිත්තක් කිතුරු වෙන්නේ මේක මෙහෙම දෙයක් කියලා කල්පනා කර. එක සීමමා කරගත් නෑ දැ වයරක උගොල සීම කරගත නෑ ම කියනක එනි සාමකදද වනේ ඔගොලොන්ට අපපවු හිතන්න කල්පනා කරන්න නිමිති තිබබ එතකොට මනස සීම කරගත්ත තැනක තමයි නිමි තියන මනස සීමකරගත් නැත්තන් එතන නිමිතිනඒ එක පෙනි තියන පෙනිල නැවවෙල ඉල්ල තියෙන එතකොට සීමමා කරගත්තට පස්සේ ඔගොලන්ට එක නිමත තුරුවවෙලා තියන නිිතේ තුරුනා කියලා කියනම කදපව ිහිල්ල කල්පනා කරන්න පුළුවන් කමක් තියනවා ැන් අතේ ගොල්ල දැ ේවල් ගැන මතකරොත් දැකපු අහපු ඉඳපු දේවල් ගැන. ඔය විදිහටම මනස සීමමාකරගත්ත දේවල් ගැ නෙමේ ගොල කල්පනරන්න. ගෙදර තියනවා දැ ගල බනාහල රාහ යන්න ගෙදර තියනවා ක කිය හිතනවානහ. ඒ තියන ගෙදර තියනවන් කියල හිතන්න ඔය විදිහටම සීමමාකරගත්ත මනසක්නෙමේ නසගදකීම නෙමේද. අපි හිතුුවට එහෙ තියන ගෙදර ගැන හිතනවා කෙලෝගොළු ඇත්තම හිතන්නේ තියන ගෙදර පිළිබඳවද සීමමාකරගත්ත මනසකගද්දකීමද. සීමමා කරගත්ත මනසක අදදැකීම අන්න ඒට තමයි පපාදානස් කන්ද ලෝකය කියකන්නේ පංචපාදානස් කර දෙයක් අපිට අපි දරුව කියලා අපි මනසිං උපද්ද ගන්න දේ අපි හිතනව බාහිර රූපය තමයි දරුව කියලා ඇත්තට මේක මොකද මනස සීමමා කරගත්ත තැනග තියෙන තමන්ගේ අදදකීම ඔගොළන්ගේ හැ රූපය පේන එක කවදාවත් දරුව වෙලා ඇස හැළඟටාවේ තමන්ගේ මනස අදක මගොලු හිඳදින දරුව කියලා එකට නස අදැකීම දරුව කිය විදි කොට ඒක නොදන්න කොට ගොල්ලොන්ට හිතයෙනන ල තියන රූපේ දුව කියලා. දැ රූපය වෙනස්සෙන වෙනස්සෙනන කොට මක් වෙනස්සෙනවාගද පෙේන්නේෙ. ආදරණයේ දරුව වෙනස්සෙනවා කියනක තමයි පේන්නේ. එතුවට දරුව වෙනස්සෙනවා කියන දුකවගල්ලොන්ට විඳින්න්න පුළුවන් කමතියනෙම ක් නිසාද. තමන්ගේ හිතේ තියෙන අදදැකීම බාහිර රූපය දාලා ල ක විඳන්න ුව මතියේ. shit සා තමයි විදින්න පුලන්මති තමන්ගේ මනස්සිතියන අදදකීම බාහිර රූපය පැත්තට දාලා බලන කමනිසා කවදාවත් පේන රූපය එක පාරෝගලන්ට දරවා කියන එක ගෙනනල්ල දුන්නේ ඒක තමයි රපය තුොන්නව ඇත තමයි තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේට දේශනා කළේ පෙන්ුවේද එතකොට රූපයේ සභාාවේ තමයි අහුත්වා සම්ූත් අහොත්වා න භවිස්සති එක පෙර නොතිබී හට ගන්න දෙයක් වගේ මේක තුරු නැතුව නැතිවෙලන පෙර නොතිබ එක හටගන්නවා ඉතුර නැතුව ඒ රූප ැතිවවෙලාන එක තමයි රුපයත්ක කවදාවත් රූපය එකම රූපය දෙපාරක් හැට පේනවා කියන එක වෙන්නේ න එහෙම වෙන තැනක අපි අර නැති වෙච්චි දේවල්ටික කොහෙන්දු පද්දල ගන්න තමන්ගේ මන සිංක් අල්ලල ග්‍රහණය කරගෙන ගන්නවා ද උදහරන කැට ම මේම කිවුව අපිට අතුඋස්සනකොට අතුසනනා කියලා පේනවාන අතුසන කිය පේනවා ඔ අතුන කියල පේන කවදාවත් තොගොලොන්ට ඇස් දෙකට අතුසනෝ කියනෙක දකින්න පුළුවන්කමක් ඇත්ති නෑ යතාරතයනුව ගත්තාහම ගොලන්ට කවදාවත් ඇස් දෙකට අතුන කියක පෙන්නේි නෑ හිතන්නක දැන් අතුසනනා කියන අපි ෆොටෝ සීයක් විදිහට ගැහුව කියලා ොෝ සීයක්ක් විදියටට ගැුව ටි ග ලේ කරනක ොගලට ස්නනා කියල පේෙනවාන. වග ටෝටික අවනකොට පේෙනවා තුස්න කියනෙක්කොගේ කිය ඉස්සර කාටුන් චිත්‍රතියන කා චිත්‍රදක කෙට මේට කරනකොට අදිනවාගේ පේෙනවානගැෙන අන්න ඒවාගේ දැ මේ අතුසනා කියන එක තොගොලට කවදාවත් අ සනාව කියන ක්‍රියාව කැස් දෙකට පේනෙ නෑ මොකද දෙ මතක් තැන් දෙක තියෙන් පුළන් කමක් නෑ එක වෙලාවෙේ එක වෙලාාවක තින එක තැනක අවස්ථා ගණනාවක් තමයි ස්කට පෙනිලතින්නේ චිත්‍ර සමූහ එක තු තම යඔගොළන්ට අතුෂන කියන ක්‍රියාව හැටියට පෙන්ෙන ලතිී එතකො දැන් අතුන කියන එක ඇතුළේ ඔ චිත්‍ර සमූහ है අපි උදාහරණයක් හැටියට ගත්ත फोटो සයකට ගහලා ඔගොළන් එහු පළවෙනි ොटෝ එකද අතු කියන එක තියෙන කියලා නෑයි करන දෙවිනි फोटो එක අතුන කියන එක තියෙනොද කිය හු නෑකත් අයි करර තුुන්ෙන හතරවෙ නෑගත්තාඉ කරන්න. ඔයි විට බැලවා මමුගොල්න්ට ොටෝ අනු නවයකවත් දකින්න පුළන්ද සියම දකින්න පුළන්ද තතුෝස ට එකකක් සම දකින්න බෑ හැබැයි ෆොටෝ අනු නවේක අදදැකීම සියවැනි ෆොටටෝ එකේ දකිනකොට ෆොට අනු නවක අදැකීම සියවැනි ෆොටටෝ එකේ දකින කොට මොකද වෙලාතින්. අතෝ උස්සනනා කියලා පෙලතියෙනනේ දැන් පල්ලෙහ තිබ්බුණනාතාක් දසීමාවකට ගෙනාවට පස්සේ ඔගොල්ලන්ට පේන අත උස්සවා කියලා දැ කොයි අත අත උට මෙන ේනකොට ඔොලන්ට දැන් අත පල්ලහත් තින ක ළද බැන. එට පහ තිබ්බත උඩට ඉස්වා කියනක ඔගොල ගේනෙ කොහෙද පල්ල හ තිබ කියන එක තමන්ගේ මනස තුළ නෙමේද. ඒ මනසිංගේන දෙයක් සියවැනි ොටෝ එක දකින කොට අර ොටෝ අනු නවේක අවස්තා කොහෙද උපද්දල ගන්න තමන්ගේ මන සිංගන්න ද එකොට ෆොටෝ අනු නවේක අදදැකීම සියවෙනි ෆොටෝ එකේ දකි නෝ. අතුස්සනව කියලා. එක මනසිං ඇතිකරන දේ. ඇත්තටම සීවනි ෆොටෝ එකේ අතුසනෙකක් තිබේ නෑ. ඒවගේ තමයි ඇහැට පේන චිත්‍රය.ඒ එක මොහොතකට පේන චිත්‍රයක්. එක මොහොතකට පේන චිත්‍රයක් තියෙන තැනක අර අනු නවේක අදදකීම තමන්ගේ මනසින් ගේනොව වගේ එක මොහොතක පේන චිත්‍රයකට ආදරණීය දරුව කියලා අර අනු නවේකද්දකීම සේවනි ෆොටෝ එකේ දානු. ඒවගේ දැන් හැටපේන රූපට ඔගුල්ලො තමන්ගේ මනස තුළ එකතු කරගත්ත පැස් කරගත්ත සංකල්පනාවදානෝ රූපේ තමයි දරෝ කියලා හරිට අු නවේකදකීම සවනි ෆොටෝ එකේ තියනවා කෙල්දක්කින නොගේ.ඒ යතහර්තය නෙමෙයි ඒ අවිද්‍යාව මත උපද්ධගත්ත ලෝකයේ ඇත්ත නොදන්නාකම නිසා සහස් කරගත්ත මටටම හ අපිට දුක නැතිකරනවන්නං නැතිර අවශ්‍ය නැති කරන්න පුළුවන් ප්‍රායෝගි කටයතු කරන කෙනෙකුට කොමද කරන්න පුළුවන් කමතියන්නේ. අනු නවේ අදදැකීම සේවනි ෆොටෝ එකට දාන්න නැතිවයි එක. ඒක යන්නේ තමන්ගේ මනස තුළ සකස් කරගන්න තමන්ගේ මනස තුළ උපද්දග ගන්න සංකල්පනාවං බාහිර රූපේ පැත්තට දාන්න නැතුවයිටයො කොට එයාට රූපය හට ගෙන නිරුද්ධවන ධර්මයක් විදිහට පේෙනවා දැනගන්න ද තමන්ගේ හිත පැත්ති දැනගෙන ඉතුර නැතු නැතිවෙන දෙයක් හැටියට පේනවා මේ දෙක දෙක් හැටියට පේනකොට කවදාවත් එලිය රූපය වෙනස්සෙන කොට දරුවලෙඩවුන දරුව මරුණ කියලා අඩන්න වැලපෙන්ඩයන්නේ නෑ ලෝක දෙයක් නැති වෙන කියලා දාතුව වෙනස්සෙන කොට සතරමහා දාතුව වෙනස්සෙන කොට වටිනකමක් තියන දේවල් නැති වෙනවා නොවටින කමක් තියන දවල් ලැබෙනවා කියලා සතුටු වෙන්න දුක්වෙන්නේ යන්නේ නෑ කොටින්ම කියනවන යා මේ ලෝකෙන් මිදෙන තැනකටයාගේ මනස පත් කරගන්නවා අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සනමක් අපේ ජීවිතය තුළ ඇති කරගන්න කියලා අපිට පෙන්න්නපු ඥාන දර්ශනය බවට පත්තන්නේ එක මේ ජීවත්වෙන කොට කරන්න තියෙන දෙයක් එක මැරල කරන්න තියෙන දෙයක් නෙමයි නිවන කියන්නේ මැරුණට පස්සේ ලබන දෙයක් නෙමෙයි ඒ මේ ජීවිතය ලබන දෙයක්නේ මමිට මාසුත්තුනකට කලිනොත්තේ කත්තාවකි. නිවන් දකින්න පුළුවන්කමතියන කාටද ජීවත්යෙන කෙනෙකුට මිසක මැරුණ කෙනකුට හෙමන මේ නිවන්දකින්න පුළුවන්කමති. මැරල නිවදකිනාෝ කියනෙක්නෑ ජීවත්වෙනකොට අපිට අද නිවන්දකින්න පුරා. අදනුදැක්ක නිවනක් බරණනිම්මත්තේ ලැබෙනෝ කියලකිවට එක පිළිගන්න වශ්‍ය වෙන්නේ නෑහක බුදුරජාණන්සක දේශනා කරන එක නුවන ඇතිද. මේ අද තමන්තුල නොලබපුදයක් මැරුණට පස්ස කවුරුහරි කියෙනවන ලැබේ කියලා ඒ නියම පලයා සාන්දෘෂ්ටික පලයක් වෙන්නේ නෑ ඒ සඳ හමහන්සි නොන කියලා ප්‍රශ්නය කුත්නෑ. එන අපි මහන්සි ගන්න ඕනමකට. අද ලැබෙන පල එකට ඇදුරට බුදුරජාණන් වහන්ස දේශනා කළ ධර්ම තින විශේෂත්්‍යය තමයි මේ අනුගමනය කරනගොට අදනිවෙන්න පුළුව.ර නැරනකම් බලාගිඉන්න වශන නිවීම ලැබෙනවා කියලා නිවද කිනවා කියෙනක එක අදනි වෙන්න පුළුව අද වෙන්න නං අද නුවන පද්දගන්න ඕනේ. බදදුරජානන් වහන්සේ දමක් ලෝකට දේශනා කරන්න පහල වෙලා පෙන්නල දෙන්න නුවනින් දැනගෙන නුවනින් මිදීමක් පිළිබඳ. ප්‍රඥාවෙන් මිදනතියේන. එන අපි අතිකරගන්න ඕන දේම ක්දෙකම දරමය ප්‍රඥාව. නුවන තමයි අප අතිකරග ඕන තමයි සම්මා දිි්ි පුරජවං දශන කළේ සම්මා ිට්ටිය තමයි හැම්ම දේකටම පෙරටුවදි වෙනදේ. අන සම්මා ධිට්ටියය තමයි අප අපේ ජීවිතේට පද ගන්න ඕන සමා ිට්‍යය උපදදින්න ඕන මක් පිළිබඳවද සම්මාධ්්‍යය උපදන්න ඕන අපේ ජීවිතය පිළිබඳව යථාර්ථය දකින තැනකට එකන්නේ මලින්කිුව වගේම ස්පර්ශායතන හයේ හටගෙන නැතිවෙෙන බව අපි ප්‍ර්‍යක්ෂ කරන්නට අවශ්‍යයි අකට තමයි අනිත්‍ය සඥාව වඩන්න දුක්ක සඥාව වඩන්න අනාත්ම සඥාව වඩන්න කියලා භාගතු වනාහස අපි දේශනා කළ නිත්‍යතාව පිළිබඳව කෙනෙකුට දකින්න පුළුවන්න දුක්කතාව පිළිබඳවුව කෙනෙකුට දකින්න පුුවන්න අනාත්මතාවේ පිළිබඳව කෙනෙකුට දකින්න පුළුවන්න ඒ දකින දර්ශනය හේතුවෙනවා දුක නැති කරනවා කියන දට එතකට ඒ දකින දේ විමුක්තියකට තමන්ගේ මනස පත්කරන්නට තරන්න සමර්ථ වෙනවා එ ඒ අනිත්‍යතාවේමකදද ඒ අනි්‍යතාව මේ තියන දේවල් කැඩල බිඳල නැති වෙලා විනාස් වෙලා යන කියනක නෙේ දැක්ක කියලා පිට නිවදකින්න පුුවන්කමක් නෑ ස් දෙකට පේන ඔය අනි්‍යතාවේ දැක්ක කියලා නිවන්දකිනවා කියනක වෙන්න නෑව කඩල බදිල විනාශස වෙලායනවා පදිච්චි මිස්සුමැරෙනවා පිල් ටිකෙන්ටි සට යනවා ඕක ේදස්වභාවය මේ මළග දරත් අපි ගාන සබය සංකාරාණනිච්චාතිය කියලොක්කොවානනි්‍යයි කියලා ඕ දක්ක කියලා පිට නිවදකින්න පුළුවන්කමක් ඇත tolerate na na sabekara ani ya panya at bidtiुke sem silu sanskara pannya pasti kale kan nuan ni daki nuanang At ni bintiुke yakee mar sanskara yang piddaki sanskara ති ල් ඇතිවෙල කිය මේ යනද දෙවල් පැවතිල කාලය ඇතිවෙල නැතිවලනවා කියෙෙන නෙමේ. සංස්කාරය වනිත්‍යය මොන සංස්කාරයෝද සංකත සංස්කාරය වනනිත්‍යයි. සංකත සංස්කාරය සංකතයි කියලා කියන්නේ. හේතු නිසා හටගත්ත ධර්මයෝ හේතු නැතිවෙන කොට එදි නැතිවලයනු. අන්නඒ එක තම අපි අවබෝධ කරගන්න තියෙන. මොනවාද හේතු නිසා හටගත්ත දේවල් ඇහැ හේතු නිසා හටගත්ත දෙයක් ක රූප හේතු නිසා හටගත්ත දේවල් චක විඤඥාය තු නිසා හට ගත්ත දව මේ හේතු නැතිවෙන කොට මේ ධර්ම නැතිවෙනන කොටින්ම කියනවා අපිට පේනවා කියන එක හේතු නිසා හටගෙන හේතු නැතිවෙන කොට නැතිවෙන දයක් ඇහෙනවා විදිනව දැනගන්නව කියන දේවල් හේතු නිසා හටගෙන හේතු නැවෙන කොට නැතිවෙන දේව අපිට පේනෙමක් නිසාද පෙනීම සඳහා අපිට කරුණ තුනක් තුනක් බලපානනේ ොනාද ඇහැ රූපය චක විஞ්ඥානය ති ැ රපය හිත කියන මේ තුන් දෙෙනගේ එකතුව නිසා තමයි පේන්නේ අපිට පේන්නේ රූපය කියලා කෙළිම් රූපේට එක දෙන්න පුළුවන් කමක් ඇත්තේ නෑ ඇයි රූපය පේනවා කියන් කියන්න බෑ කියල කියන්න ඔගොල රූපය තියන විදිහෙට දකිනොව නෙමෙහි ඇහැ යම් බඳුද බඳුවිදිහට තමයි ඔගොල රූපේ දකින්නේෙ වන ේද ඇැ යම් විදිහකට නම් සකස්සෙලා තියන ඒ විදිහට තමයි ඔගොලො රූපේ කියන එක දකින්නේ තැ ඇැත් සුදු පෙන්න්නන මට මේ හැක්නම් වර්ණ විතරනම් පෙන්නන්නේ ඔලුන්ගේ ඇහැට පෙනිලතින මොන විදිහටද රූපය කියන එක. කලු සුදු මට්ටමට තම පෙනිලතිෙන. මේ මටටමට වර්ණ පරාස පේනෙනකුට මේ විදිහට රූපේ පේනවනුසේග මට මේක ලි කියන මට මේකත් වර්ණන්තාවය තිනෙන මිනිසේ සහර මනිසුන් සහර පාට පෙන්න්නේනෑ. එදකොට ඒ අගේ ලෝක එහෙම දෙයක් ඇත්තිනෑ එහම පාටක්ේ එතකොට ඒ තියන රූපේ දයාදකලති නැතිනම් හදාගත්ත දෙයක් දෙයා ගැහැ පැත්තේ. ඇහැ පැත්තේ සකස් වෙන විදිහට තමයි රූපේ පේන්නේ එකන තියන රපය දකින යම්බඳුද්ද රූපය ඇහැ අම්බඳුද්ද මේ දෙකේ එකතුව නිසා තමයි අපිට රූපේ දකින්න පුළංකාවතිනය එකැන ඒ ප්‍රමාණයට රූපය දකිනවා එනිසා දෙවියෙක් දකිනදේ තිරි සංගත සතෙක් දකිනදේ අපි දකිනදේත් වෙනස්සෙනවා කාට හරිම විදිහට පේෙ ක කියල ැල ට කියන්න බැ කාටද හරිම පෙනීම කියන්නේ තියන රූප ඇත්තට මමකක්ද කියන අපිට කියන්න බැන එෙන් බොරුවෙනනන ද අපිට මේ විදියට පේන දේම තවත් අපි මේ සියම් කළ බැලුත මොනාද පෙනන මේ දේවලට වඩා වෙනස්සන මේද මේ හැමදයක්ම පේෙන අන්වික්ෂ මට්ම බලු ීට වඩා වෙනස් වන මේේද පේ එ ැ තියන දේ දැත් අ විික්ෂ මට්ටම තින ද දැත්ත මට්මට පේ දේ. දැන් තිනෙකට වඩා ඒ මට්ටම පේනදේ ඇත්ත කියලා අපිට හිතෙනන්නේ ඒකත් තව කඩාගෙන ගිහිල්ල දත්තයම පරමාණුමටමට අපිට දකින්න පුළුවන්නේ අනු මට්ටමෙන් රූපය දකින්න පුල එදකට මොහද ඇත්තටම රූපේ අනුමට්මේද එම ඇතිනගේ අර්‍යීක්ෂ මට්ට මේ සාමාන්‍යින් මට්මක තියෙන දෙයක්ද ඒමත් නැතිනගේ අපිට මේ පේන මට්ටමේ තියනෙන දෙයක් මොහද රූපය ඇතටම තියෙනද රූපය කියනෙ ග අපේ ඇහැ පෙන්න්නන්නේ අම්බඳුද ඒමටම ඇත්ත කරගෙන න අපි කරගෙන තියනන ඒතුොට අන්නෙම රූපේ තම තමන්ගේ මට්ටමට ඇත්තක කරගෙන ජීවත්වනෙන තැනක අපිට කියන්න බෑ තියෙන රූපමයි පේෙන්න්න කියලා එන රපේ පෙන්නල තිෙනමක් කිදිි හටද ඇහ අනුව තමයි රූපේ පෙන්න්නලා තියෙන රූපේ පේන තැනක ඇහැත්තෝන රූපෙත්තෝ ට පස්සේ ඕ හොච්චර පෙන්නට ෙඩක් නෑන ොතන හිතක්උප දින්නතන්නේ ඕක දැනගන්න හිතක් කිිපදුුණේ නැතිවූ නොත් අපිට ඕ දක්ක කියලෙකට නුවනක් නෑනේ සිහිියක්කාය කල්පනා කරන්න පුලන්කමක් නෑනේ අර්මම කතා කරපු අයරකය කතාාවම ගන්න කුණේ ඇයි ඔගොලොන්ට හිතන්න බැරිවුණේ අපව ගිහිල්ල ෆෝර්ණ එකතු ගහලතිනර යරකයේ පාට ගැන හිතන්න බැරිවෙන්නේ ඒකගැ නමුත්ෙන් සිතක්කි පැද්දවේ නැති නිසා. එතුකොට එනම් පැෙනීම කියන දේ සම්පූර්ණ කරන්න අපිට මොුණදෝන කරුණු තුනක් ඕන ඇහැ රූපය සහ වි්ඥානේ මේ තුන්දෙනගේ එකතුව වන්න තැනක තමයි අපිට පේනවා කියන පල ය නැතිනම් පේනව කියන දේ හටගෙන තියනෙන පේෙනවා කියන්න දේ ඉපදිල තියෙන්න මේ තුන්දනගේ එකක් හරි නැතිව වෙනකොට පැනීම තිෙන්ට පුුවන් තුන්දෙනගේ එකතුව නංම් පේනවා කියනදඉ පැද්දුනේ ඉපද්දපු දේ එක එක හරි නැතිවනම් තියෙන් පුලන්කමක් න එක හරට ලිප ලිපගල් නක්තිේ මු්ියයක් තිල තිනට එක ලප රලොත් මුට්ටි පෙළෙනවා ඒවාගේ මේ හේතු තුනක් නිසා නම් මේ පැෙනීම කියනද ඉප දුනේ අපිට කියන්න බෑ එක මේ තියන කියලා ඊට පස්සෙත් තියෙනවා කියලා එක හැම්වෙලාවකදීම මේ තුන එකතුව ඇතිකල් හිතියෙන දෙයක් මේකතුව නැතිවෙන කොට එක නැතිවල යන දෙයක් එක තමයි රූපි තියන සභාවේ එතු අපිට පේනවා කියන දේ තියෙන සභාවේ බවට පත්වෙල තියන එක මේ තුන්දෙනගේ එකතුව නිසා හටගෙන එක නැතිවෙන කොට ැතිවෙලා යන ට්ටමක තමයි හැමදාම රූපයේ තිබුණේ. එන එහෙම මට්ටමක නං රූපයේ තිබුණේ අපිට දැන් එකවතාවක් මේ පැත්ත බලලා අපහ අනි පැත්ත බලලා ආපහු මේ පැත්ත බලූත් ඔගොන්ට පේන කලින් හිට පුත් කෙන ඉන්න කියෙනා ඉන්න කියරන්න කලින් ඉන්න හාමුර ඉන්නවා කිය දැ ඔගොන්ට බලන්න පුලලා ඔල මේ පැත්ත බල වංකවුවත් ඔගොට අපෝක බල බලන්න කියලා අයි බලකොට ඔගුොන්ට ොද තෙන කලින් හිටම හාමුදුර ඉන්නවා ඇත්තට මුංගල දකිනවොද කලින් හිට පපුහම දුර කිය නෑ කවදාවත් අපිටඇස් දෙකට දක්කින පුළුවන් කමක් ඇත්ත නෑ දැන් අපි කිවන පැෙනීම හේ තුතුුණගේ එකතුව නිසායි අපිට පෙනුණ කියන ඒ හිතත් නෙමෙයි නං අපිට දැ හ බලකොට කලින් රූප නෙේනි අලුත්තෙන් වර්ණන සතහනක් නතැන පැත්ආවේ ද අපහොම පැත් බලකොට ඔගළොන්ට අලුත් වර්න සතහනක් නෙන්නේ ලින් අපේ නෙේයිනේ අපට කලින්තිබුණු රූපෙත් නෙමයිනම්. කලින්තිබුණ හිත් නෙමයිනං කලින් තිබුුණ හැත් නෙමයින අපි කොහොමද කලින් හිට හාමුදුරු දකින්නේ. එනම් කලින් හිට පුහාමුදුරු කොහෙදගෙනා. අ අනුනවවෙේ කද්දැකීම සියවැනි ෆොට්ටෝ එකින් දකිනවගේ කලින් හිට පුහාමුදුර කියනක කොහැගේෙන දේද තමන්ගේ මනස තුළ උපත්්දගන්න දේ. එනම් අපි ඇත්තටම ලෝකයේ කියලා විදින්නේ බාහිර තියන දේද අපේ මනස සීම කරගන්න තැන්වල මනසේ. නිර්මාණයක් නැතින මනස අදදැකීමද. අපි හැම් වෙලාක දිීමම විඳින්නේ මනස අදදැකීම. තැම සතුටයි කිය මට හරි සතුටුයි කියන තැන තිෙන්නේ තමන් විදලතිය මක් ගැනද තමන්ගේම මනසසි අදකීම මට හරි දුකයි කියන තැනක තමන් විඳදලතියනෙමොක් ගැනද තමන්ගේම මනස අදදැකීම. අපි දේවල් ගැන හරි දුකයිකය කිය දුක්වෙන තැනක තමන්ම ගහගෙන තමම් මඩ නෝගෙන මේද කලතිය. තමන්ගෙම මනසතුලක හදාගෙන තමම්මඒ එක විදලතියනන තයි කස්භාව නිසා බුදුරජණන් වහන්ස අපට දේශනා කරන එක දකින්න මේ හ ර ච ාන මේ ධර්මය අනිත්‍යයි මේ ධර්මෝ හටගන්න නැති වෙලා යන තුර නතුව හ පර ොතිබී හටගෙන ඉතුරු නැතු නැතිවෙන මේ අනි්‍යතාව දකින්න කියලාපිට පෙන්වා අනි්‍යතාව දකින कोොට අපිට පේනවා ආහාර නිහාර නිසා කනතික එකතුව නිසා හටගත්තද එකතු නැතිවෙන කොට නැතිවෙනවා කිය එක දකිනකොට එහෙනම් අපි දැනගන්න අම්ම තාත්ත දුවපුතා දරුව කියල දැනගන්න දේ කොහෙන් උපදින දේද.ඒ තමන්ගේ මනුස පැත්වයෙන් සකස් කරගන්න දේ කියලා තමන්ටඒක දකින්න පුළුවන් කමතිය රන්නේ නුවන නිසා මේ ලෝක එකක් හැටියට ලෝකෙ හදාගන්න තැනකට තම පත්වෙන්නේ නෑ කොටිම කියනම් පංචුපාදානස්කද ලෝකය සකස් කරගන්නවා කියන එක වෙන්නේ නෑ. පංජුපාදානස්කන්ද ලෝක ස්භාවේ තමයි ගොල්න්ට පුද්ගලයෝ ඉන්න අය බාහිර ඇති විදිහටම හම් වෙලා තියෙනු ඒතමයි පපාදාන ස්කද ලෝක සභාවේ හැබ ස්කන්ද ධර්මයන්ගේ සභාවය මොකදද රය රූපය විදිහටම ඇතිවෙලා තියනවා රූය රූපය විදිහටම තිවෙල ඉතුර නැත්ව ඒ ධර්මය නිරුද්ධ වෙලා තියෙනවා හැබ අප ඒ රූපය අම්ම දිට කට රප දරුව විදිහට ප ේනකටමොක්ද පේ ති. punya Pan pada naskandemakkas keman sepekas de muing middiaha depi menhi kalau itu deakdaki kota oyau pecakuwinnya nadi dha yangta itu og nu e panciada naskan dhamehi, ටගෙන ඇතිවෙන බව දකින්න ටන් ට කියන පපානස්කද උදය බලන්නට उनकेපානස් උදේවෑ බලන කිය කියන්නේ දැන් ඔගොලන්ට යම් යම් දෙ මතක් වෙනවාන යම් නිමිතක් මතක් වෙනනු සරලබම ලපනස්න්දපදු කියලා ඇකපානස්න් කියන්නේ මනස සීමාවන තැනක සීමාවන බව නොදන්න නිසා ඇති බවට හරගත්ත දෙයක්ने සිහිවෙෙනෙන රුවන්න ලි සෑ කියලා ගුළු මතක් කරන. දැ මතක් කරන්නේ රුවන්න්න ලිසය කියලා තියන දේ කියන එක දැත්ත ගුොළුන්ගේ මනසිම මේ වෙලාවෙ සිහිකරගත් තරමුණ කිප දීම. මේ වෙලාවෙ මනසින් සිහිකරගත් තරමුණක් නෙන එක තියෙන දේදගොලු සිහි කරන්නේන තියන දේසිහි කරන්න බෑගොළන්ට තියන දේහි කරන්න බැරි එහ මට කියන්නක තියනද ගැනන්සී කරන්නේ තෙටවා හිනවා අද පායනද මිනිස්සසින්නවාද නැද්ද කියලද කියන පුළුවන් ගොළන් හගලො කියන් තියනරුවන් නිසාෑ ගැනද නම හන එන මොහක් ගැඳලගන මනස අදැකීම ගෙනනගුළු කතා කරන්න. එනම් දැන් එකයි කිවේ රන් නිසා කියල නිත්ක් සිහවෙනවානගේ කෙළිම දකින පංචපද අනස්කදයක් න දීපදදුුණන රූපාඇත්තනය තුළ මනස සීමමාකරගත් තැනක මේ රුවන්න්න ලිසාෑ කිය මනස උදගත්ත නිමත්ත නමේද දැන්ග සහිකරගත්තේ. ඒ නිමිත්ත තමයි සහි කරගත්ත. එදකොට තමන්ගේ මනස්සේ අදදැකීමම සීහිරගන්න ඇත්ත නොදන්න ම නිසාහ. නස්ස අදකීමම නේද සීකර ගන්න කියන එකට නුවනගින් එකෙන කිය පංචපාදානස්කන්දේ සමුදේ පැත්ත න්නවා පපාදානස් කන්දේ හටගන්න කොහමුද කියෝොගොළල දන්න. පංචපාදානස්කන්දේ හටගන්න කොමද අවිද්‍යාව නිසා එක හටගන්නවා කියන එක සිද්ධ වෙනවා කියක බිලිබඳ ගුලුන්ට ද නුවන පවත්දන්න පුළුවන්කතියවා කර්මේ තන්හාාව නිසා උපදිනවා කියන දැනගන්න පුළුවන්කවතියන තියන දේ පිළිබඳ ගොොන්ට බහිර තිවට ගන්නවා කියන්නම ම කර්මය සකස් වෙනෝ කිය ඒක ඇතිබවට ගන්නවා කියලා කියන්නම මොහදද තන්හාාව යෙදෙනවා කිය නිකාති තන්හාාව යෙදෙනවා කිය එක එකොට ඒ හැම තැනකම අපිට අවිද්‍යාවෙන් ගොඩනගෙන ලෝකයේ ඉපදිලා තියෙන ඉනිසා හගොලොන්ට දැන් යමක් යමක් සිහි වෙනවන්න හගල සරල ලෙසම එක දකින්න මොක් කියලද පංචුපානස්කන්දයක් කිපදදුනක් විද්‍යාව ඇත්ත නොදන්නකම නිසා නේද මේක ඉපදුන කියලා එක දෙන හොඳදට නුවින් බලාගිනින්න පුොදන්න තංග හිත දිහා ද මේ කරන්න දෙයක් ගැන කතා කරන්න. එකන ඔගොල්ොන්ට දැන් දෙයක් ගැන මතක් වෙන කොටටම දුක හිතෙන හෝ සතුට වෙන හෝ යම් කිසි අරමුණක් ඔගොල්ලොන්ට ඉන්නකොට සිහිවෙන කොටම කෙනෙක්කෝ දෙයක්කෝ පිළිබඳව යම් විදිහකින් සිහිපත්වෙන කොටම තැනක් ගැන හරි හිතෙන කොට ගොල හිතන් ඕන මකද පංචපදා අනස්කන්දයක් නේදපදන. ඇයි පංචපාදා අනස්කන්දයක් කියල කිවේ. යම් තැනක මනුස සීමමා කරගත්තන සීමමා කරගත්ත තැන කත්්දැකීම ේද මේ මම විඳන්නකැන නසේම අත්්දකීමන විදින්නේ. ඒ බාහිර ඇති බවට ගන්නකම වැරදි නේද කියල එක හොඳට දකින්න. එහ මාආදීනොව පැත්තට බලන්න පුළුවන්. ඒ ගන්නදේ එලිය තියනවා කිය හිතුවොත්ඒ තියෙනවා කියලා හිතනකම නිසා. ඒදේවල් නැතිව වෙන කොට මට දුක්විදින්න සිද්ධ වෙනවා. ඒදේවල් වෙනස්සෙනකොට මට දුක්විඳදින්න සිද්ධ වෙන කොට මට ෝක පපදවා කියනෙක සසරය පවතිනවා කියනෙකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ මහා බයක් මේකත් එක්ක තියනවා යද කියලෙක ආදීනවේ පැත්තක්කිඉන්න. කොටිම්මක තමන් පංචපාදානස් කන්දයක හට ගැනීමක් කියලා දකිනකොට. ඒකම එලියට දාලා බලලා නැතිවුණනොත් මටඒක තියෙනවා කියලා හම්බවෙ නෑනේද කියෙ වැෑවෙන පැත්ත ගෙනත්තු ො කිනකොට. ඔගොලන්ටේ ධර්මය පීඩාකිරීම පිණිස පවතිනයක් විදිහයටට අය හම්බ වෙන්නේ ඇගොට දක් වෙන අරමුණක දුක් ොවීන්න පුළුවන් කමතියෙනවා. ලෝකයා සතුට වෙන කියන තැනක ඔගොලොන්ට දුකගේන සතුටක් ඇතිකරගන්න නැතුව වෙන්න පුළුවන් කමතියෙනවා. ඔගොලොන්ට හැම වෙලාවකදිීමම මනස නිවීම තුළ පවත්ව ගන්න පුළුවන් කමලැබෙනවා. අන්න නිසා තමයි එතන ඔගො නුවන පවත්වන්නටවශ්‍ය වෙන්නේ. එතකොට තම තමන් ගොඩ නගාගත්ත ලෝකයා තුළේ රැවටල්ලා අඩන වැලපෙන මටමින් ඔගොලොන් මිදන්න පුුව ඒයටි ජීවත්වන මටම තමතමන්ගේ ලෝක ඇතුලේ තමත්තමන් ජීවත්වයන තැනක්නේ දැන් හිතන්නක සමහරයට විවිද්ධ ලෝක මානසික රෝගතියවා සමහර මානසික රෝගීන් ඉන්නවා ඒ අයට ඒමානසික රෝගෙස්ස භාවේ තමයි අයට දෙවල් ඇහෙනවා දෙවල් පේනවා සද්ද ඇහනවා එකන දැම් නැති දේවල් ගොන්ට ඇත්තට ැහනවගේ දැනොග ොන්ගේ හිට දැනවා කරුහරයා වෙ හතා කරනවා. සමහර අයට ඇවිල්ල සමහර රූප පේන වැස් දෙකටම එගොලොන්ට දකින්න පුළුවන් කම තියනවා. හිතනු දැම් මෙතන ඉන්නඒ වගේ කවරු හරි කෙනෙක්. එයා ඉහිඳල යාදැන් ඒ එයාට ඇහෙෙන කෙනෙක් එකයා කතා කරනවා. එයාට පේනවා කියන එකක් එක එක ගනු දෙනු කරන තැහි නාාවෙනවා අඩනවා යා ඔවිදියට ඉන්න. ැ මේක හරි විකාරයක් නැනෙ අපිට පේනන යාදැන් මේ පේනවා කියෙ හිතාගෙන ඔන්න නෝ කියෙලකෑ ගන හිටපුගමන් අපහු නාාවවා අපහු අන්ඩනවා මේකක් ද ම ගොල ො ද හිතේ. ිස්ස කියලා හිතෙනවානේ එදකොට ඔගුළන්ට වැර දිලාවත් හිතන දන්නේ මටත්තහම වෙන්න ති බන හොඳයි කියලා වැරදිලාවත් හිතේ නන්නේ මටත්තේම කෑ හින්න ති බන ද මටත්හෙ වෙන්න ති බන හොඳයි කිය හිතේනන. ති අපිටඒක පේ නැතිවනාට එයා ගනුදනු කරන්නේට පේන නිසාන්නමද එයා දැත්තටම මේ පේන නිසායයා ගනුදිනු කරන්න යා පේනවා කියලා හිතන්නේ ය ඇහෙෙනවා කියලා කෑ ගහන්නේ යාන්ටඒ ගනුදෙනුව කරන්නේ එයාටක පේන නිසාने ලට TM පේන නිසා කරණ ගණු දෙෙනුවට අපි තින්නේ ඒ මට්ටමීම නෙමේද අප තින්නේ මටම මේ නේ තව පැත්තකින් හිතල බලනකොට අපි අපේ ෝකෙ ත එක්න ගනු දෙනු කරන්න අපි කෙන කෙනගේ ලෝක ඇත්වල ගනුදනු කරනාව. මෙ මගේ දරුවා එකක් සාධාරණ කාටද ඔගොල්ලොන්ටතරන එක සාධාරණනේඒ ගනුන්ට සාධාරණ නෑනේ එක ගොල්ලොන්ට සාාර කොට මගේ දරුවා කියලා අඩන තැනක අරකෙනගේ මනසයි ඔගොළොන්ගේ මනසයි දෙකම එකම තැන තිය තැන් දෙක් නෙමේ එයාට එමට්ට මේ කාක දුරලතාාව ඇති නච්රයි වෙනසකට තිය එෙම ැතුව මානසික සබා ඇතින් ගත්තොත් එයා ඉන්න පේන රූපෙට ප්‍රතිචාර දක්වන තැන අප ඉන්නේ පේන රූපෙට ප්‍රතිචාර දක්වන තැන රූපේ පේනකොට්ට දරුවන් නොවුනු සතරමහ ධහතු රූපේ තියෙන තැනක නෙමයි දෝොගො මේ මගේ දරවා කියලා අඩන්න වැලපෙන්න්නේ හිනා වෙන්නේ ක්කොරන්න තමන්ගේ සංකල්පනාව ඇතු ලෙන්නේෙ. ඒක ඇත්ත කරගෙනන. එයාට පෙනුුණ දෙයක් යා ඒ ගැන ප්‍රතිචාර දැක්කවා. එයාට පේන විදිහට අපිටත් පේනවා දෙ අපි ප්‍රතිචාරදක්වනවා එකම විදිහෙනවෙයිද එකම විදිහට තමයි ප්‍රතිචාරදක්වාන්නේ. ලෝක යථාර්තයේ තේරුම් ගත්ත කෙනෙක්. යථාර්තයේ තේරුම් ගත්ත කෙනෙක් කියලා කිව්වේ දැන් ඔගොල්ොන්ට ඒනට ඔගල්ොන්ටඒ නොපෙන නිසා ඔගොල්ලෝ හිතනවා ඒකන ඉන්න මුලාවක කියනි ගොල එකනම් මුලාව කකින්නවා කියලා හිතෙනවා. වැරදිලාවත් හිතෙන අන ටත්ත එෙම ඉන්නති බනං හොදයිහු කිය කැග හිනාව ඉන්නති බන හොදයි කියෙ හිතෙන්නේ නෑ අන්න ඒවගේ තමයි. ධර්මය ටිකක් තේරුම් ගන්න ආර්යන් වහන් සේලාට මේ දේව ගැෙන හිතෙනකොද. අට්ටී ඇති හරා ඇති ජිගුච්ෂති ඒ අට මේ ලද්ජිත වෙනවා පිඩාවට පත්වනවා පිකුල්ලනවා මේ මානසි මටවේ මොන මානසික මටමේ. මන්ගේ හිතේ යෙන සංකල්පනාවක් ඇත්තකරගෙන එක බාහිර රපට අයිතිදේ කියලා හිතාගෙන රූපය හොයාගෙන යනක. තමන්ගේ හිතේ තියෙන සංකල්පනාවක් සබ්දට දාලා ස බැනුමතියනවා කියලා බැනුන්ගහන්ඩ්‍යයනක සබ්දය හොඳ තියනවා කිය සබ්ද හනයා හොඳ හිතන එක, තම තමන්ගේ සංකල්පනාවට අනුව නෙමේද විඳින්නේ. තම තමන්ගේ සංකල්පනාවට අනුව විදිි නෙනං ඒ විදිිනඒ එක කොච්චර මෝඩ මක්ද. අ නේනිසා. ධර්මය අබෝධ කරගත්ත කෙනෙකට කවදාගත්තිතෙන්න්නේ අන මත් එහමවෙන්න තිබනක් හරි හොඳයි කියලා හිතෙන්නේ හරියට ඔොගොල්ලොට අර රෝගී කෙනා දෙයක් කෙනකොට එක දි බලබල හයියෙන් හිනාවෙනකොට අනේ මටත් එෙම හිනාව වීන්න තිබන හොඳයි කියෙ හිතෙන්නේෙ නෑවගේ අපි හරි හොඳයි කියල සත්තුව වෙන තැක හරෙන්න් හසනමකට හිතෙන්න්නේ අනේ මටත් එහෙම රෝගයක් තිබන හොඳයි කිය කල මේක රෝගයයක්ක් වගේ හරියට ච පදනස්කදේ රෝගයක් හැට ගන්න කියලෙ එක ගඩක් හැට සල්ලයක් හැට කින්න කෙලගන්න. එදකට මේක හැම වෙලාවක දීම අපි ගොඩනගාගත්ත තැනක අපිම දුක උපද් ගන්න තැනක් තියෙනෙ. ඒන්න දුක නැති කරගන්න පුළුවන්කමතියනෙන කාටල මේක කවරුත් කරපු දෙයක් හෙම. නෙමේ අවිද්‍යාවනිසා හදගත් හැත් සකස්වන දෙයක්. එන මොහද කරන්න පුලුවන් කම තියන. අවිද්‍යාව නැති කරන්න විද්‍යාවපදෝගන්න වාේ. විද්‍යාවඋපදෝගන්න අගොගොලන්ට කරන්න තියෙනෙන ොක්වත් නෙේ පංචපාදානස්කන්දයක් උපදදිනනා කියනකත් පංචපාදානස්කන්දේ නැතිවෙනවා කියන එකත් පෙන්ල දෙන්න න මන්සට. පංචුපාදානස්කන්දේ හට ගැනීම වැයවීම. ඔගොලන්ට අම් දෙයක් සිහිවෙන කොටම දැනගන්න මේ පංචුපදාානස්කන්දයක් ඉපදන කියලා නැතිවෙනකොට පංචපාදානස්කන්දයක් නැතිෙනවා කියනක ගැන නුවන දකින්න.ඒ පංචපාදානස්කන්දේහි හටගැනීම සහ වැයවීම පිළිබඳව සහිය සහ නුවන පවත්වනකොට, ගට මේ ෝකේ තුළ රවටෙන්න්න ඉඩක් ්‍රැවටන්න තැනක් කම වෙන්නේ රැවටීම තුළින් නිදහස්සන්න පුළුවන් කමතියන. ැ ඔගල්න්ට සමහර විට එක එක පාරම මනසොතෙන්ට පත්කරගන්න බැරිවේ. මොකදෝක. ඉතාම සියොම්ම මනෙහි කළ යුතු දෙයක් නිසා. අන්න එහෙම තියන තැනක ඔගොලොන්ට පුළුවන් කමතියෙනවා. ඔගොල්ොන්ගේ මනස එක පාරම තන්ට පත්කරගන්න පුළුවන්කමක්නත්තා බදුජාණන් වහන්සේ පෙන්න්නනවා ්‍රමක්ක්‍රමයෙන් මනසේතෙන්ට පත් කරගන්න සති පට්ඨාන භාවනාවක් අපිට දේශ කරන. සති පට්ටානය වැඩන්. හිත හොඳ සතිපට්ටානය එක පිහිටවන් එදා කුරරට වවාසිගේ ඔක්කොම සති පට්ටානය වැඩුවයි කියන. බෞතරයක් ලිදක්ලන්ට වතුරටික් ගන ග අත්තයයි වැඩ සති පට්ටානය කතා කළේ සතිපට්ටානය කියනවා. ඒගැන භාවනාව කියලා ඔගොලු හිතන් එපා මේ වැඩටික ඔක්කෝ විවර කරලා කවද හරි දවසක පුළුවන් කමක් ලබේ ඔගොලොන්ට පැත්තකට වෙලා ගිහිලලා භාවනා කරගන්න කියලා. ඒ අවස්ථාව කවදාවත් ඔගොලොන්ට ලැබෙන්නේ මොකද කරන්න ඕන. මේ හැම මොහොතක් භාවක් කරන්න ඔගොලොන්ට ඉද ලැබෙන හැම වෙලාවකදීම. සති පට්ටාන භාාවනාවක් කරන්න පෙළබෙන් ඔගොන්ට මේ නුවනු පදගන්න තියන පහසමක් ්‍රේක. එකට ඔගොලොන් එක සරලෝ කරන්න පුළුවන් කමත්යෙනවා. එක ොල ඉන්න තැනි ද පටගන්න පුළුවන් කමත්තියන. ඔගොන් පුළුවන් තමන්ගේ කයි ද ාවට ැබරු වෙලා කය පිළිබඳව නසි කාරය කරන ැන ටන්ගන්න. මේ කය කියලා කියන්නේ. ස්ලම් ියද සම්මස් නහරඇටට මදුලු මෙෝගේ කොටස් ිකින් සකස්න දෙයක් මේ මහ ගැබුරු දෙයක් නෙවෙයිනන තාම සරල දෙයක් ඔගලොට හිතල බලන්න පුළුවන්කම තියෙන දෙයක් කෙස්ටික කියලා කියන්නේ මමන්දඒ කෙස්ටිකක් ගැලවිවෙල පැත්තක තිනට ම ඉන්නවා කිය නෑනේ පිනේ එතකොට ලොම් ටික් හම කොටසත්තියනට ම ඉන්නවා කිය නෑනේ මේක ගලො වහු දුවක් තව කෙනෙකට බද්ද කලාම් මෙතනත් ම න්න එතනත් ම ඉන්න කිය නෑනේ कोोटास मकाद में माම නना बना हारे නිसा सकास सिच्ची अनात्म धर्म टिका में अनात्म खायर अनात्म्य कोटस्टिक පුदगला वक विधर ගන්නයක් නෑ नहींද කිය ुन पदिना विधයට में नहीं कर में द में महाुन गोड़ा का सुुबई के हिते तिने කියने में में कियाने मैं कोोटा टिकका वेैंग वेंगग ती न कोटसट දගලක් කිය කියන්න බැරි දෙයක් නේද කියන තැනට සත්ත පුද්ගල භාවයක් නැති දෙයක් නේද කියලා තැනට නොන පත් කරගන්න කිය තව ගොලොන්ට පුුවන් ඕන නං ඒක ඒකම දිගුවක් හැටියට පටවි්‍යාපෝ තේජෝවායෝ කියන සතර හදහතු විදියට බලන් මේක තදගත්තයෙන් තියෙන කොටස් ටිකක් තියන්නේ ඒවගේම ලේ සැරෝපිත වගේ දේවල් අපපෝ දහත්තු අධික කොටස් ටික් තියෙන තෙජෝවායෝ දහත්තුව නදික කොටස් තියෙනවා මේ සතර මහදහත්තුවේ එකතුක් නෙනි මේ දහතුූ මගේ හෝ මම කියගන්න පුුවන් කමක් ඇත්තෙන හැන එනට තමන්ගේ කයි පිළිබඳව වවිදියට නිතර මැෙහි කරන්න බලන්න ඊට පස්සේ බාහිර රූපේ දිහත් බලන්න එතන තියනෙ බනාාද එතන තියන්නේ පටවවි ආපෝතේජෝ වායෝ කියෙන සතර දහත්තුවම තමයි ඔය සතරව දහ වූ මම කියලාගන්න බැන දැන් කෙනෙක් මැරිලා මේ කය මැසුරු කරගෙන පනුවත් කළලා පදුුණු මොකද වෙන්න අය අට මේකයි ම කියෙහිෙ දැන් මමොකක්ද අර පනුව කරගත් ඇැග තමයි ම වෙන්න ට එතන මේ කයි තින තදගති අට මොකක් විදියට ද දර පටවිधහතුවා දැ පට විදතු හ මෙච්චර කල් මම කිය හිතාගිෙනහිටපු පට විधාතුම තමයින තුටන ඒ පටවිধাාතු ම වෙන්න බෑන එක बाාහි පට විදතු එට මේ පට විধাාතු දිහා බලන්න या මේ දජති කා පට විধাතු ාහිර පට धතු पට धාතුේ බේसा අධ්‍යාත්त्මක सा बाහිර පට විධාතු තියෙන නම්ට විধাාතු එකहा सමානයි මේ වෙනස් ක් ඇති න මේද එකම පට විදහතු එකම ආපෝතේජෝවායෝ ධහතු. ඔන්න සතර මහදාතු කියලොගොල නැවත්ත නැවත්ත හිතන කොට නසි කාරය පවත්තන කොට ඔගොළොන්ට දැන් ඔගොල්ලුන්ගේ හිත්ත පුළුවන් අරනුවන පදගන්න ම කදතු පද ගන්න යේෙන. එහලාම් සතර මහදාාතුූ තියනෙන තැනක දරුව කියල පෙනු නමකොටද. සතර මහදාතු තැන සීමමාකරගත්ත තැනකට නෙමයිද මේ දරුව කියල පෙනුණනි. දරුව කියල පෙනු මනස සීමමාකරගත්ත ැන නේ. මෙතන ගවල් දොවල් කියල පෙනවනෙේ හතුම සීමමාකර ගත්ත තැනක නෙමේද. සීමාකරගත් තැනක කෙෙනඒක කොහෙන්දී පැද්දුවයි දරුව කියලා පෙන්නල දුන්නන්නේ කොහෙද තමන්ගේ මනසුත්තුල අදැකීම ගෙවල් දරුවල් කියලා පෙන්නලදදුන්නේ තමන් මනසුතුල අදකීම වටිනවාටිනො කියලා පෙන්නලදුන්නන්නේ තමගේ මනසසි අදකීම දොටොන්න හොඳදට දකින්න පුුව භාහිර තියන රූපය අපිට වටිනකන් වාටිනකන් සහිත දෙයක් නෙමේ. ඒක හුදු සතරමහ දහත්තුවක් උපාදාය රූපයක් වෙන තැන අපේ මනසතුළ මේේද අපි මේ ලෝකයේ ගොඩ නගල තියෙන කැමටති අකමති දේවල් යන කියලා. එන මනසතුල උපද්ද ගත්ත සංකල්පනාවක් ඇතුල අපි රැවටන එක වැරදිීනේද කියන එක තමන්ටම නුවනින් දකින්න පුළුවන් කම තියෙනවා. තිගන්න ඒ තැනට තමයි අප මන ටිකටික ටිකෙන්ටි පත් කරගන්නන එක ඉන්න තනෙදල අපිට ගන්න ලුවන් කමතියෙනවා ඉන්න තැනයිඉදලා අපිට මේ ඉ බහමීදලා මේ මටමේදල අපිටඒ භාවිතරගෙන ඉදිරියට යන්න පුළුවන් කමතියෙන cm jamburu tenak mu ke Ob na ka mar mar anu gam kiri sand man peweti maka satu wa Ilong manmakmemak untuk di nu sand yom sahabat ඉති ඒක තුළ ගුළොන්ට මේ ජීවත් වෙන කොටම දුක නැති කරන්න පුළුවන් කමතියෙනයි තමන්ට ධර්මය තුළ පියවර දහයක් යැනකට පියවර දහයක් ඇතුළලට දුක නැතිවෙනවා. ඒ තම ස භාවේ. පියවර සයක් මේ කිදදිරියයට නයට පියවර සීයක් තියෙන දුක නැතිවෙනවා. ඔගොල්ලොන්ටම තේරෙන්න්න පටන්ගනයේ වෙනද තරහගේපු අරමුණුව ඔොගොළොන්ට තරහ යන්නනය කියලා.ඒවගේ වෙනද දුකවිින්ද තැන්වල ොට දැ දුකෙෙන්න්නේ නෑ කියලායි තමන්ගෙම මනස තුල තමට පේනකොට දුකූපත්්ද ගන්න බාහිරත තිය දේ නිසා මේ තමන්ම හදාගෙන විදින තැනක් කියලා පෙන්නල දෙනකොට එ නිකරනේදේ ඇති කර ගන්නේ යන්නේ නෑ එක නැතිවෙන කියනක තමට මත්ති ඉදින්න පුළුවන්කමලබේ ඒ දුක නැතිවෙන මක් නිසාද නුවනින් දුක නැතිවෙන දෙයක් විදිහයට එතුට මේක සම්මුතියඉක්මවාගේ ලෝකෝත්තර දර්ශනය එසා මේදක පටල ගන්න පා සමු්‍යය සහ ලෝකෝත්තරයි කියන මේදක පටලගන්න පමේදක දෙක් සම්මුෘය ඇතුළේ මේ ඔගොලොන්ට මේ දරුවනෑ කියල කිව් අහම නෙ මේ ඔගොලන්ට දරුවගෙන බලන්න බැරිවෙත් න මොකද දරුව ගන දැනගන්න එකත් පවැරදයකි වනමින් පේනදේ දැනගන්න දේ දෙකම එකතු කරන්න පා කියලම කියන් ඒදක දෙක් හැටියට නුවන පවත්වන්න කියලා දැනගැනීම කියන ද කිරීම ප්‍රමාණුවත් ඔගොලන්ට ඒකට අවශ්‍යද ක්‍රියාත්මක වඩ එනි සවගොල වගකීම යතුකම් කරන කෙනක් හැටියට ජීවත් වෙන ගමං ො ළුව මතියනවා මේ දුක නැති කරන ්‍රටිපදාවක් ඇතුළත වාසය කරන්නට ඒ සඳහතමයි හැම කෙනෙක්ම අප්‍රමාදීව උත්සාහවත්තන්න ටඕන. කල්පනා කරන්න සද්ධර්මශ්‍රවණය කරලා යොනිසෝ මනසිකාරය පවත්තල වටිනා කුසයක් සිද්ධ කරගන්න ටේදනේ මේ සිද්ධ කරගත්ත සීලූම කුසල ධර්මයං. අපි මේ වෙලා වෙදදි අනුෝදන් කළේතුව යට අනුමෝදං කරමු. අප ටාර් ෙන් ධර්මයෙන් අු ാසන කරන ධර්මාචාරයයා හසරයි, ാංකඩල සුදසන සාාවෙන් හන්සේටත් ാංකඩൾ නද්‍රර න මෙන් හන්සේට සාමෙන් හ සිල දෙනමට තුം නිවനങ සැසීම පිණනිස මේ කുසලේ හේ තුുපപ නිස්ශ්‍රේමവේවා කිය සාാධහූ කිය പින් අനമෝදාං කරങ. එවගේ സിල දෙවියන්ටත් මේ പින්ങ අമෝ දං කරම දෙവියോ සතුටിින්ങ සාධനാදේ මේ പങങනമോ දങ ു ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනිින් සැනසේව පිනිසම මේ කුසලේ හේතු පො නිස්ශ්‍රේම වේවා කියල සාධහ කියල දෙවියන්ට පින්දන්න. එවගේම මේ අදදවසෙදි මේ වටිනා ධර්මදේශනා කුසලේ සිද්ධ කරන්නේ තිස්මල්පොල කම්බිකොටුවේ විසූ නිමාජයසිංහ පිතුමානන්ත පුුණ්ඥන් මෝදනා කරන්නට තෙමත්වූර්ණය සිහිපත් කරගෙන, ඒ නිමල් ජෑයසිංහ පියේතුමානන් ප්‍රධාන කරගත්තව මේ පිින් සියලු දෙනාන මෙම මේ පරලෝගිහිල්ල ම් ඥාතිවරේ පින් බලා පරොත්තු සිටීනම් සෑම සල ඥාතිවර්ගයාාම මේ පින තමං කළ පිනක් පෙන් සපටින් සාධනාදයෙන් අනමෝදගනු ලබත්වා. ඒ ඥාතෙන්ට අමාමහ නිවනිින් සැනසෙන්න්නට මේ කුසලේ ේතුපු නිශ්‍රේම වේවාක්. එවගේම මේ සීලූම කුසලධර්මය අන්ධර්මශ්‍රවනය කළ ඔබ සීල දෙනාටමත් ඔබට මේ උතුම් ධර්මලා බේල බාදන්නට ඒ බොහම කල්්‍යයාන මිත්‍රභාවයෙන් කටයුතු කළ. බොහෝ ශාසනික කර්තවයන් හි අපට බොහම උපකාරවන අපේ ඒ රබොක්කන සුදිිරා ලෝකා පොඩිමෑණයන් වහන්සේ තත් අපි අනුමෝදන් කරනවා. මේ හැමදිනාටම ඒ මෑණියන් වහන්සේගේ මෞවතුමිය පෞලියයානනිකුත් සහුදර සහුදුරයන් පිරිසඇතුළු. සලුමදිනාට මේ සීලුකු සලධර්මයන්. ක් ගේ පත් බාව රජීවන සම්පත්്තිය කායික මානසික සැනසිල්ල දාකරගෙන අමා මහනිුව සැනසීම පිණසම හේතුප නිශ්‍රේම වේවා කියල සධ කෙල පගනතම අභිවාදන සීලෙස නිචං වදාපචහින චතාාර දම්මා වඩන්ති ආයවන්න සුකම්බල ආයුරාර ගේ සම්පති සග සම්පත්ති මේලච Atau Nibbana sampatte Minate Samin Jatuh. <tik>